Safeguard. Hand sanitizer kills 99.9% of germs. මෙරටින් වාර්තාාවන කොරෝණ ආසාධිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගියා. ඒ නව ආසාධිතීන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවසුවේ තවත් රෝගීන් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. කොරෝනා ආසාධනය වී මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 34ක් වනවා. කොරෝනා ආසාධනය වීමෙන් මෙරටදී මියගිය සංඛ්‍යාව 5ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ වෛරස් ආසාධිතීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවයි. COVID-19 වසංගතයේ වැළැක්වීමේ කාර්යසාධක බලකා මධ්‍යස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණ කළා. COVID-19 සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ වැඩියෙන් කිරීමේ කෙරෙහි විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙනවා. දැනට සතියකට පමණ කළ ප්‍රමාණයට වැඩිය ආසන්න වශයෙන් 3 ගුණයක් දැනට කරනවා. ඒ වගේම මේ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට බලාපොරොත්තු වන ඉතා ඉක්මනින් මේ සඳහා වැඩපිළිවෙලක් දැනට සකස් කරලා තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. මෙහිදී අප භාවිතා කරනු ලබන්නේ වෛරසය හඳුනා ගන්නා PCR පරීක්ෂණයයි, ඒකම රැපිඩ් ටෙස්ට් වශයෙන් විශාල වශයෙන් කතාවන එම පරීක්ෂණය අප විසින් දැන් වැලිඩේට් කරනවා. අපට ලැබෙන ඒ ටෙස්ට් කිට්ස් හරහා ගුණාත්මක භාවයෙන් යුතු රැපිඩ් ටෙස්ට් කිට් එකක් ලැබෙන අවස්ථාවක අපි එම පරීක්ෂණයත් සුදුසු පරිදි කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් මහාචාර්ය මලික් පීරිස් මහතා සමග වීඩියෝ කොන්ෆරන්ස් සංවිධා සාකච්ඡාවක නියලුණා. පැයක සාකච්ඡාවක්. එම සාකච්ඡාව මගින් අප විසින් අත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මේ විශේෂයෙන් මේ පරීක්ෂණ ලැබ් ටෙස්ටිං පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා. ඔහු විසින් අපට ඒ අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ඔහු අප විසින් කරගෙන යනු ලබන ක්‍රියා පිළිබඳව අත වශයෙන්ම සෑහීමකට පත් වෙලා ඒ පිළිබඳව ඔහු කරුණු දැක්වුවා. කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ COVID-19 රෝගය පාලනය ඉතාමත්ම විශේෂිත ආකාරයක සිදු වෙනවා. ශ්‍රී ලංකාවට විශේෂිත ආකාරයකට එයින් කෙරෙන්නේ මේ රෝගීන් කිට්ටුවෙන් ඇසුරු කර අය ඉතා ඉක්මනින් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට යොමු කිරීමෙන් මෙයින් රෝගයේ පැතිරීම පාලනය ඉතා හොඳින් සිදු වෙනවා. මේ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය අපිට පේනවා. අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට ශ්‍රී ලංකාවේ රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉතාවත්ම අඩුවීමෙන් මේ වගේ පාලනයකදී රෝගීන් ඉතා ඉක්මනින් හඳුනා ගැනීම සහ ඔවුන් ඇසුරු කළවුන් ඉතා ඉක්මනින් හඳුනා ගැනීම ඉතාවත් වැදගත්. ශ්‍රී ලංකාවේ මේ රෝගයේ හඳුනා ගැනීමට පාවිච්චි කරන්නේ RT-PCR කියන පරීක්ෂණය, පොලිමරේස් චේන් රියක්ෂන් කියන පරීක්ෂණය. ඒ පරීක්ෂණයට පුළුවන් මේ වෛරසයේ තියෙන අර RNA ජාන අණුපිළිවෙල කෙලින්ම හඳුනා ගන්න. ඒක රෝගයේ ඉතා මුල් අවස්ථාවලදීම 100%ක නිරෝධතාවකින් හඳුනා ගන්න මේ පරීක්ෂණයට පුළුවන්. ඉතින් ඒ නිසා අපිට පුළුවන් රෝග ලක්ෂණ පහළ වෙනත් කලින් රෝගීන් හඳුනා ගන්න. ඒ වගේම මේ රෝගය හඳුනා ගැනීමට ප්‍රතිදේහ පරීක්ෂාවට කිරීමටත් යෝජනා පහළ වෙලා තියෙනවා. මේකට හේතුව තමයි අර කලින් කියපු RT-PCR පරීක්ෂණයට සාපේක්ෂව මේ පරීක්ෂණය කිරීම පහසුයි, ඉතා අඩු කාලයක් ගත වෙන්නේ. ඒ වගේම පරීක්ෂණාගාරින් පිටදීපවා මේ පරීක්ෂණය කරන්න පුළුවන් තරමක අඩු වියදමකින්. හැබැයි මේකේ ප්‍රශ්නය තමයි මේ ප්‍රතිදේහ ඇඟ ඇතුලේ ඇති වෙන්න සති එකක ඉඳලා දෙක කාලයක් අඩු මාසයෙන් ගත වෙනවා. ඒක නිසා රෝගී මුල් අවස්ථාවල සිටින රෝගී අපිට මෙහිදී හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ රෝගී අර පරීක්ෂණයට නෙගටිව් විදිහට හඳුනා ගත්තත් ඔවුන් ආසාදිතයක් වශයෙන් සමාජයේ ක්‍රියා කරනවා. මේක තමයි මෙහිදී පවතින ප්‍රධාන ප්‍රශ්නේ. මේ වගේ ප්‍රතිදේහ පරීක්ෂාවල යම් කාර්යභාරයක් තියෙන්න පුළුවන්. මේ තියෙන වසංගතත්වය ඉවරුණාට පස්සේ මේක කොහොමද ඇති වුණේ, එහෙම නැත්නම් මේ රෝගී කී දෙනෙක් ආසාදනය වෙලා තියෙනවද, කී දෙනෙකුට ප්‍රතිශක්තිය ඇති වෙලා තියෙනවද, ඒ වගේ දේවල් හඳුනා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ රටේ අවශ්‍යතාව වෙන්නේ මේ රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් දැඩි ලෙස පාලනය කිරීමෙන්. අපේ යෝජනා කරන්නේ මේ RT-PCR කියන පරීක්ෂණය දැන්ට කරන්න පුළුවන් මට්ටමට වඩා තව දවසකට පරීක්ෂණ 1500ක්වත් කරන්න පුළුවන් මට්ටමට වැඩි කරලා ඊට පස්සේ දැනට තියෙන රෝගීන් සමග කිට්ටු සම්බන්ධතා පැවැත්වූ
අයවලුන්න ආවරණය කරන්න ඉක්මනට. එතකොට අපිට අවබෝධයක් තියාගන්න පුළුවන් සමාජයේ රෝග ලක්ෂණ නොපෙන්නන රෝගීන් කොච්චරක් තියෙනවද කියන එක. ඉතින් ඒ පිළිවෙල මම හිතන්නේ මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ දැනට කරන මේ ප්‍රතිපත්ති වලින් යම් වෙනසක් වෙනවා නම් ඒක කරන්න ඕනේ මේ රෝග නිවාරණය පිළිබඳ දැනට පවතින සාර්ථක ප්‍රජා සෞඛ්‍ය වැඩපිළිවෙලක් එක්ක සංසන්දනය කරමින් සලකා බලමින්. ඒක අපි අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ක්ෂයරෝගය සුව කිරීමට වසර 100කට ඉහතදී සෑදූ BCG එන්නතින් කොරෝනා වෛරසය පාලනය කළ හැකිදැයි විද්‍යාඥයින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 1920 හඳුන්වා දුන් මෙම එන්නත මගින් COVID-19 වෛරසයේ රෝග ලක්ෂණ අඩු කිරීමට බලපෑමක් කළ හැකිදැයි යුරෝපයේ හා ඔස්ට්‍රේලියාවේ COVID-19 රෝගීන් ප්‍රතිකාර කරන ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 4000ක් යොදාගෙන පරීක්ෂණ සිදුවනවා. ජර්මනියේ වැඩිහිටි රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් නෙදර්ලන්තයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් යොදාගෙන පරීක්ෂා කිරීමට නියමිතයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ ළමාවියේදී BCG එන්නත ලබා දෙන රටවල කොරෝනා ආසාදිතින් වාර්තාවන ප්‍රතිශතය අඩු බව මූලික අධ්‍යයන දත්ත සලකා බැලීමේදී පෙනී යන බවයි.